අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය සිරස්තන වෙත දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන අඟහරුවාදා අලුයම 4 දක්වා දීර්ඝ කරයි डेल्टा रटम आक्रमणीय कराई रटपुरा डेल्टा पैतरीम सीट अनुपहाई दशम अटक आचार्य चांदीम जीवंदर कियाई मेरठ पूर्ण एन्नाकरनेट लक्कल पिरिस कोटिये इक्मवाई मियगिया गैबिनिमावरुन हतलिस देना निसी एन्नत अरगिन नह एन्नत अनिवार्यन गन्न एन्नत मात्रा देकम अरन दर्वेग्यन हितन्न महाचार्य हेमंत सेरनायक कियाई අගමැති ඉතාලිය බලා පිටත්වයයි රාජතාන්ත්‍රික සාකච්ඡා රැසකට එක්වීමේ සූදානමක් ලැජ්ජයි ලැජ්ජයි ඉතින් ලැජ්ජයි ලැජ්ජයි පිළි ලැජ්ජයි ඊට ජපානයට ඇතුළු වෙයි අමරිකාවේ ශ්‍රම බලකායට එන්නත් මිලියනයක් ලොස් ඇන්ජලිස් පාසල් දරුවන්ටත් එන්නත ඉන්දියාවේ කොවිඩ් එන්නත ලබාගත් අයගේ මරණ අනුපාතය 97%ක අවම මට්ටමක ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 20x20 තරගාවලිය අදින් නැරඹෙයි පළමු තරගය අද සජීව විකාශය සවස 6:15 සිට සියත ටීවී ඔස්සේ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මේවන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන අඟහරුවාදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස් වූ කොවිඩ් මර්ධන කමිටුවගත් තීරණයකට අනුවයි. ඉදිරියේදී ක්‍රියාත්මක සෞඛ්‍ය නීති සහ අදාළ සාකච්ඡාවේ වැඩිදුර තොරතුරු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් රෝගීන් අතරින් 95.8% डेल्टा ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. කොවිඩ් වසංගතයේ හමුවේ මේවන විට ලෝකයේම ඇති එකම විසඳුම එන්නත්කරණය පමණයි. මේවන විට එන්නත් 10කට අධික සංඛ්‍යාවක් ලොව පුරා භාවිතයට ගැනෙනවා. ශ්‍රී ලංකාව තුලත් එන්නත්කරණ කටයුතු අඛණ්ඩව සිදුවනවා. ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ හා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය මතයි. මේවන විට ශ්‍රී ලංකාව තුල කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 2ම ලබාගත් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් වැළඳී මියගිය ගැබිනිමවරුන් 40 දෙනා නිසි එන්නත්කරණයට ලක් නොවි ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ගැබිනිමවරුන් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරි වේද අංශයේ මහාචාර්ය හේමන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ. අපි දන්නවා අදට මවරුන් 40ක් විතර මිය ගිහිල්ලා තියෙනවා කොවිඩ් රෝගය වැළඳීමෙන්. අපි මේ මවරු ගත්තොතින් ඒගොල්ලොන්ගේ අපට යම් යම් ලක්ෂණ දැනගන්න පුළුවන්. එකක් තමයි ඒ 40න් එක්කෙනෙක්වත් හරියට ඒ එන්නත්කරණය සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච අය. එන්නත්කරණේ මවරුන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා අනිත් අයටම වගේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ගත්තොතින් ගර්භණී මවරුන් ගැන ඒගොල්ලෝ කියනවා ගර්භණී මවරුන් කාණ්ඩ දෙකකට එන්නත ලබා දෙන්න ඕනේ කියලා. ඒ තමයි අධ්‍යවදානම් තත්ත්ව තියෙන මවරු. දෙවනි කාණ්ඩය තමයි මේක ආසාදනයේ ඇතිවීමේ ප්‍රවණතාවේ වැඩිමවරු. හැබැයි මම හිතනවා දැන් අපි ලංකාවේ මේ දැන් තියෙන මේ වසංගතයේ තියෙන තත්ත්වයේ හැටියට අපට කියන්න පුළුවන් හැම කෙනෙක්ම වගේ දැන් මේ රෝගයට ගොදුරු වීමේ අවදානම උත්සන්න වූ අවස්ථාවක තමයි ඉන්නේ. එම නිසා මම හිතන්නේ මේ නිර්දේශ අනුව ගර්භණී මවකටම අපි මේ එන්නත නිර්දේශ කරන්න ඕනේ. ස්පුට්නික් එන්නත ඇරෙන්න ගර්භණී මවකට ගන්න පුළුවන්. ගර්භණී අවස්ථාවේ ඕනෑම අවස්ථාවක ඒ කියන්නේ පළවෙනි ත්‍රෛමාසික ඇතුළත වුණත් මේ එන්නත ලබා ගන්න කියලා. ඉතින් ඔබ ගර්භණී මවක් නම් තවම එන්නත ලබාගෙන නැත්නම් එහෙම නැත්නම් එක මාත්‍රාවක් ලබාගෙන තියෙන. එහෙම නැත්නම් දෙවනි මාත්‍රාව ලබාගෙන දවස් කීපයක් නම් සම්පූර්ණ ආරක්ෂාව තවම ලැබිලා නැහැ. අපේ නිර්දේශය තමයි උණක් ඇති වුණොත් පරක්කු කරන්න එපා. රෝහලකින් අවවාදයක් ලබා ගන්න කියලා. පවතින තත්ත්වයේ හමුවේ ගර්භණී වීම වසරකින් හෝ පමා කරන ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පසුගියදා ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් මහාචාර්ය හේමන්ත සේනානායක මහතා පළ කළේ මෙවන් අදහසක්. මම හිතනවා අපි තවමත් රෙකග්නයිසේෂන් කරන්නේ බබෙක් හදාගන්න යනවා වුණත් එන්නත් ලබා ගන්න කියලා. ඊට පස්සේ අපි සරකෝතින් මම ඉස්සෙල්ලා කියපු දේවල් එන්නතෙන් ලොකු දුරකට ගර්භණී මවකට ආරක්ෂාවක් ලැබෙනවා. මම හිතන්නේ එන්නත්කරණය
ලබාගෙන බබෙක්ගෙන හිතුවතින් ඒක තමයි හොඳම දේ. හැබැයි අපි කියන්නේ ගර්භණී මව්වරුන්ට ලබාගෙන නැත්නම් එන්නත ලබා ගන්න එක වැදගත්. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 175ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළේ. ඒ අනුව ගත වූ දින 9 තුළ වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1679ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 10864 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2856 දිනකු පිළිබඳවද ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 477636 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිත සංඛ්‍යාවේ අඩුවක් දකින්නවා. හැබැයි ඒ අඩුව තවම අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් අඩුකමක් නෙවෙයි. ඒ වගේම මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් වෙන්නේ නැහැ. මොකද සැබෑවටම රෝගී අඩුවෙලා තවත් කාලයකට පස්සේ තමා මරණ අඩුවන්න පටන් ගන්න. මොකද මේ අද අපි දකින්නේ වැඩියෙන් රෝගීන් හිටපු කාලයේ රෝහල් ගත වෙලා දීර්ඝ කාලයක් විවිධ අංශ වලින් ප්‍රතිකාර කරමින් සංකූලතාව වලට ප්‍රතිකාර කරලා පිරගන්න බැරි අය මිය යන කීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසාම තවම අපිට දකින්නේ අර රෝගීන් වැඩි සමයේ ඇතුළත් කළ රෝගීන් මිය යෑම. මිය යන සංඛ්‍යාව අඩු වීම දකින්න තව ටිකක් කාලයක් ගත වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව තුල ඩෙල්ටා වෛරසය 10% උපහාය දශම 8ක් පැතිර ගොස් ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිටියදී කර්නල් FS කස්තුරි ආරච්චි මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඔහු හමුදා ජීවිතය තුල කීර්තිමත් මෙන්ම කැපී පෙනුණු නිලධාරියෙක්. අදවන විට කොවිඩ් රෝගය මර්ධනය සඳහා භාවිත කරන ඖෂධ රැපිඩ් ඇන්ටිජන් PCR ඇතුළු විවිධ උපකරණ ගැන තවදුරටත් අපේ රටේ ඒකමතික තීන්දුවක් දක්නට නැහැ. විශේෂයෙන් කොවිඩ් ඇවිල්ලා අවුරුදු දෙකක් ගෙවී යන්න ළඟයි. අදටත් මුහුණු ආවරණ සහ සැනිටයිසර් පිළිබඳව මෙතෙක් ප්‍රමිතියෙන්වත් පිළිගත් ප්‍රතිපත්තියක් එළි දක්වා නැහැ. ඒ පිළිබඳව අප නිරන්තරයෙන්ම සියත ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා. වහාම මේ සියලු උපකරණ සඳහා ප්‍රමිතීන් හඳුන්වා දෙන්නේයි අපි අවධාරණය කරනවා. විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතා මුහුණු ආවරණ පිළිබඳව අද දින පළකලේ මෙවන් මතයක්. කොවිඩ් පැතිරීම පාලනය කිරීම ඉතා ලේසි. ඒක ඩෙංගු පැතිරෙන වළක්වන්න වැඩිය ලේසි. ඒක මම විද්‍යාත්මක හේතුවක් ඇතුව කියන්නේ. මොකද අපිට ඩෙංගු මදුරුවෙක් අපේ මේ අතේ සුළඟිල්ල කෑවත් අපිට ඩෙංගු හැදෙනවා. නමුත් මේ කොවිඩ් වෛරසය පැනපැන යන දෙයක් නෙමෙයි. ඒතකොට මේක බොහෝ විට නහයගාවට යන්නේ අපි විශේෂයෙන්ම දැනගන්න මේ අපේ අත්වල. එතකොට අපි මෙතන නොදන්න එක විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි අපි මේ පළඳින මාස්ක් එක. ඔයාලා දකිනවා ඇති මම මේ පළඳගින්න මුඛවාඩම මෙහෙම ගැට ගහන එක. අපි කවදාවත් මෙන්න මේ වර්ගයේ මුඛවාඩම් පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපි දැන් සාමාන්‍ය බහුතරයක් පාවිච්චි කරන මේ කන වටේ යන පටියක් සහිත එක. එහෙම නැත්නම් මේ N95 කියලා කියන මෙන්න මේක. අපි මේක ශල්‍යකර්ම වල දාන්නේ නැහැ. ඒකට විශේෂ හේතුවක් දෙනවා. මොකද මුඛවාඩම අපි නොදෙනවත්ම නහයෙන් පහළට වැටෙනවා. අපි මේ මාස්ක් එක දාලා ඉන්නේ නැද්දි අපි මාස්ක් එක නහයෙන් පහළට වැටිච්ච ගමන් අත ගිහිල්ලා මෙහෙම කළා උස්සලා කරගන්නවා. ඇත්තටම මේක අන්තර්ජාතික විද්‍යාත්මක දීලා දෙන උපදේශයක්. කිසිම හේතුවකින් මේ කොවිඩ් වසංගතය තුළ තමුන්ගේ අත සබන්දාල සෝදලා හෝ එහෙම නැත්නම් මේ වගේ ජීවාණු හරණ ද්‍රාවණයකින් සුද්ධ කරගන්න නැතුව අත මෙතනින් උඩට ගේන්න එපා. ඒක තමයි මට ඔබලාට දෙන්න පුළුවන් ඉතාම සරල සහ පැහැදිලි පණිවිඩය. ඔබලාගේ අත මෙතනින් උඩට ගෙනාවොත් ඒක බොහෝ විට වෙන්නේ කරුණු දෙකක් මත. දැනට ඕක සිද්ධ වෙන්නේ මේ මාස්ක් එක හදන්න. එහෙම නැත්නම් අපේ දුරකථනය. දුරකථනයක හරිය තියලා කෝල්ලක් ගන්නකොට මෙහෙම කනගාවට ගෙන්න. මේකේ වෛරස් ගෑවලා තිබුණොත් වහාම අපේ මේ දුරකථනේ තියෙන එක අපේ මුඛයට සහ නාසයට ඇතුළු වෙනවා. ඒ නිසා මේක පාවිච්චි කරන පැහැදිලිව මෙන්න මේ වගේ දෙයක් ළඟ තියාගන්න. හැම වෙලාවෙම ඔබ දුරකථනය ගෙනියනවා නම් දුරකථනයට ස්ප්‍රේ කරලා කනට ගන්න. එහෙම නැත්නම් ලවුඩ් ස්පීකර් දාලා එහෙම කතා කරන්න. ඔය දෙක නිසා තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. පොඩ්ඩක් අද්දගම පහළට යනවා. මොකද අපි කරන්නේ මේ වැරද්ද මේ සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි. වැදගත් දිලදර මහත්තුරු ඒගොල්ලන්ටත් ඒ අවබෝධයේ ඒක මම හිතනවා අපි වෛද්‍යවරු වශයෙන් අපින් කරු වැරද්දක්. අපි ඒක දීලා නැහැ ඒක. ඒක මේක පළඳින්නකොට වෙන්නේ. මේකත් ඉතාලම් පාසේ නැහෙන් පහළට වෙනවා. මොකද කරන්නේ අපි අතගෙන හිල්ල මෙහෙම උඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? අපේ අතේ තියෙන වෛරස් එක අපි මෙතන දෙනවා. තව ඉතා පොඩ්ඩකින් අපේ ශ්වසන මාර්ගයට ඇතුල් වෙනවා. ඒ නිසා කරුණා කරලා මෙන්න මේ මාස්ක් වර්ධක පළඳින්න එපා. ඔබට කොවිඩ් වලින් වැළකෙන්න ඕන. අද දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙනදාම් කටයුතු සඳහා විවෘතව පවතිනවා. ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවලු තොග විශාල වශයෙන් අද දිනේත ලැබී තිබුණා.
අවදානම හේතුවෙන් මේවන විට දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘත වන්නේ සතියේ තෝරාගත් දින කිහිපයක පමණයි. අද දිනේත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනවා. මැනින් තොගවලඳපළ අද පෙරවරුවේ විවෘත වූවත් පාරිභෝගිකයින්ගේ අඩුවක් දක්නට ලැබුණා. එළවලු මිලද පහළ ගොස් ඇති බවයි මැනින් තොගවලඳපළේ ව්‍යාපාරිකයින් පවසන්නේ. ඇලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද දැන් දිනපතා විවෘතව පවතිනවා. අද එහිද පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබුණු අතර බොහෝ මාළු වර්ගවල මිල පහළ ගොස් තිබුණා. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද අද උදෑසන තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණා. එළවලු කඩ වහරින් දා තමයි ලරන් ගිහින් ඩිලිවරි කරේ වැඩි මිලට විකුණන්නේ. ගොයියෙන් අඩු මිලට ගන්නවා අරන් ගිහින් වැඩි මිලට විකුණන. දැන් රාබ රුපියල් 30යි. අරන් ගිහින් විකුණන්නේ 120යි. බණ්ඩක රුපියල් 20යි. අරන් ගිහින් විකුණන්නේ 120යි. ගොයියට සාධාරණ මිලක් වැටෙනවා දිගට මෙහෙම තිබ්බලා. ඇඹුල් හොඳේව රුපියල් 40 54 යනවා. සීනි 50 60 වගේ කොළිකුට්ටු රුපියල් 170 ඉඳලා 200 දක්වා තියෙනවා. නෝරෙල්ලේ කැරට් මිල රුපියල් 70යි. මෙහෙ දෙන්නේ රුපියල් 70යි. ඒ මිලටමයි දෙන්නේ. අපිට මිලක් නැහැ. බෝංජි 130යි දෙන්නේ. ඒ 125 බෝංජි කරලා තියෙනවා. රුපියල් 5යි තෙල් ගාස්තු දුන්නා ගෝලෙන් පරිදු දුන්නාම 4000ක්වත් නැහැ. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිදු කළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා මෙලෙස අදහස් පළ කළා. නිරෝධායන ඇඳිර නීතිය සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඊයේ දිනේදී ශ්‍රී ලංකා පොලිසිය මගින් දිවෙන පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. පුද්ගලයන් 670 දෙනෙකු සහ වාහන 43ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. අගෝස්තු මාස 20 වෙනි දින සිට දිවයින පුරා බලපෑවෙන පරිදි පනවන ලද ඇඳිර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 12444 දෙනෙකු සහ වාහන 1405ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන මාර්ග බාධක 13ක් ඊයේ දිනේදී පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 172 දෙනෙකු යොදවාගෙන ක්‍රියාත්මක කරනු ලැබුවා. ජපානයෙන් ප්‍රථම වරට ඊටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 18 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය අද වාර්තා කළා. සංවර්ධනයේ වෙමින් පවතින රටවලට කොවිඩ් ඩෙන්නක් මාත්‍රා මිලියන 100ක් නොමිලිය ලබා දීමට චීනය සිය කැමැත්ත පළ කර තිබෙනවා. අමරිකාවේ ශ්‍රම බලකාය ආරක්ෂා කිරීමට සියලු කම්කරුවන්ට එන්නත ලබා දීමට ජෝ බයිඩන් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. පාසල් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලයද වහා එන්නත්කරණයට ලක් කරන්නැයි ඔහු ඉල්ලා තිබෙනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. කොරෝනා වෛරසයේ ඊටා ප්‍රභේදයේ ජපානයෙන් ප්‍රථම වරට හඳුනාගෙන තිබෙනවා. ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඊටා ප්‍රභේදය ආසාදනය වූ 18 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. පසුගිය දෙසැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයෙන් මුල් වරට ඊටා ප්‍රභේදය හඳුනාගනු ලැබුවා. මේ වන විට යුරෝපය සහ අමරිකානු කලාපයේද ඇතුළුව රටවල් 70කින් පමණ ඊටා වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සංවර්ධනයේ වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා මිලියන 100ක් පරිත්‍යාග කිරීමට චීනය සූදානම් වනවා. ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළේ ගෝලීය කොවැක්ස් පදනමට මෙම මාත්‍රා මිලියන 100 ලබා දීමට කැමැති බවයි. එසේම ඩොලර් මිලියන 100ක පරිත්‍යාගයක්ද ලබා දීමට චීන ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබෙනවා. තම රටේ සෞඛ්‍ය සේම ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීම වහා කළ යුතු ඇතැයි අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. පෞද්ගලික අංශවල මිලියන 100කට වැඩි පිරිසක් මෙහිලා ප්‍රථම ඉලක්කය ලෙස කොවිඩ් එන්නත ලබා දී අවසන් කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. සේවකීන් 100ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සෑම ආයතනයකම සතිපතා තම සේවකීන් පරීක්ෂා කිරීමද සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගේ නියෝගයේ දැක්වෙනවා. මෙය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන සමාගම්වල සේවකීන්ට දඩ මුදලක්ද ගෙවීමට සිදුවනු ඇති. මෙම නව වැඩපිළිවෙල මගින් මිලියන 100ක් නව එන්නත්කරණයට භාජනය කිරීම ජෝ බයිඩන් ජනාධිපති අධිපතිවරයාගේ අරමුණයි. එසේම සියලුම පාසල් ප්‍රධානීන් ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයද වහා එන්නත්කරණයට ලක් කරන්නේ ඔහු ආණ්ඩුකාරවරුන්ගෙන්ද ඉල්ලා තිබෙනවා. මේ අතර අමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් පාසලේ බලධාරීන් වයස අවුරුදු 12 සහ ඊට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජනපදයේ විශාලතම පාසල් දිස්ත්‍රික්කය ලොස් ඇන්ජලිස් නගරයයි. එහි සියලුම පාසල් සඳහා එන්නත්කරණය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් නියෝග කර තිබෙනවා. ලොස් ඇන්ජලිස් දෙමාපියන් එන්නත් ලබා දීමට සිය කැමැත්ත පළ කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
එන්නත් සම්පූර්ණ කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන්ට ලෝක කුසලාන පාපන්දු තරඟ නොබිලේ නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයක් ලබන මාස පැවැත්වීමට නියමිතයි. මෙහිදී ඉතියෝපියානු ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය නොබිලේ නැරඹීමේ අවස්ථාව එන්නත් කරණය සම්පූර්ණ කළ අයට ලබා දීමට ක්‍රීඩා බලධාරීන් තීරණය කර තිබෙනවා. රට තුල පවතින එන්නත් විරෝධී අදහස් වෙනස් කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. එරට ජනගහණයෙන් තවමත් සියයට 10කටවත් එන්නත් ලබා දී නැහැ. රටේ ජනගහණයෙන් බිලියන 40ක්වත් එන්නත් කරණයට ලක් කිරීමට රජයේ ඉලක්කය වී තිබෙනවා. ඉන්දියාවේ කොවිඩ් එන්නත ලබාගත් අයගේ මරණ අනුපාතය 97%ක් තරම් අවම මට්ටමේ පවතින බව ඉන්දීය වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ බල්රාම් බල්ගාවා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කළ දත්ත විශ්ලේෂණයකට අනුව මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි. එක් මාත්‍රාවක් ලබාගත් අයගේ මරණ වැළැක්වීමේ අනුපාතය 96.6%ක් වන අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයගේ මිය යාමේ අනුපාතය 97.5%ක් දක්වා අඩුවන බවයි බල්රාම් බල්ගාවා වැඩිදුරටත් පවසන්නේ. නිව්යෝ කේදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබෙනවා. සැසිවාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් 21 වනදායි. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන සහ දිවයිනින් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාවද මෙයයි. නිව්යෝකී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතයි. සැප්තැම්බර් 21 වනදා එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනින් බැහැරව විදේශීය සමුළුවකට සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. සිය සංචාරයේ අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික අධ්‍යාපන කෘෂිකාර්මික ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකින් කිහිප දෙනෙකු සමග දීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් විරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ යන මහතුරුන් ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට එක්වනවා. තම පෞද්ගලික ප්‍රතිපත්ති සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලටගෙන අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සංචාරය සිදු කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගී වන අඩුම දූත පිරිස මේවන අතර අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් මෙම සංචාරයට එක්වන බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඉතාලියේ සංචාරයක නිරත වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අදාළියම දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික හමු කිහිපයකට එක්වීමට නියමිතයි. ඉතාලියේ සංචාරයක නිරත වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් අදාළියම පිටත් වුණා. අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී G20 අන්තරාගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා එක්වනවා. ඉතාලියේ සංචාරයට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේදී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව මින් පෙර අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා තිබුණා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු නැතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දාමත් කලිනමින් ඉංග්‍රීසි ජනතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ලබා දුන්නේ සංවර්ධනීය බලාපොරොත්තුව යථාර්ථයක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කරනා වගේම රටේ සංවර්ධනය සහ ආර්ථික සංවර්ධනය ඉදිරියට අරගෙන යන්න අපි කටයුතු කරනවා. රටේ සංවර්ධනයේ කොම එක උතුරව දකුණ නැගෙනහිර කියලා නැහැ, මුළු රට පුරා දෙවුන්දර තුඩියෙන් පටන් ගත්තම පේතුරු තුඩුව දක්වා සංවර්ධන ව්‍යාපෘති අද අපි රටේ ක්‍රියාත්මක වෙනවා. චීන සමාගම් වලට අක්කර 13ක් වරායේ ඉඩම් පැවරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ලැජ්ජ නැති ආණ්ඩුවක් මේක. මතක තියාගන්න ඕනේ මේවා මොකක් කරේ ඒගොල්ලන්ගේ gedara kussi එක කෑල්ලක් දෙනවා නෙමෙයි. අවුරුදු 5කට අවිල්ලා මේ රට උගස් තියන්න අයිතියක් නැහැ. ඒ නිසා අපි කියන්නේ තව දුරටත් මේ අයට බලයේ ඉඳීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. මගේ වයස අවුරුදු 50යි. වතු කම් කර ජනතාවගේ පළපුරුදු අවුරුදු 50 වගේ මගේ පළපුරුදුව. මම තේවත්ත මැදපිටින් එකෙක්. මම කම් කරුගේ දරුවෙක්. මම තේගස්සට ඉඳගෙන ආපු වතුර බීප කෙනෙක්. මම වත්තේ ඉස්කෝල ගිය එකෙක්. ඒ නිසා මේ තියෙන හැම එකම කොල්ලකාලා. ආන්තිම ලැජ්ජයි. විලි ලැජ්ජයි. වතු කම් කරුගේ දේපොර කොල්ලකඩනවා.
වසන්තයට අදාළ කටයුතු කරගෙන යනවා සෞභාග්‍යමත් අනාගතයක් එයාලට ගොඩනගමින් තියෙනවා ජනතාවට අභාග්‍ය ජනතාවට විනාශය ජනතාවට මරණය පාලකයන්ට සෞභාග්‍ය ඒ තත්ත්වෙට මේ රටපත් කරමින් ඉන්නවා කැලේ ඉන්න අලියත්තු ටික හරි තමන්ට ගන්න පුළුවන් විදිහට නීති ඉතින් මෙන්න මේ තත්ත්වය අපි හිතනවා පරාජයට පත් කරන්න නම් ජනතා බුද්ධිමත්ව කල්පනා කරලා ඉදිරි තීන්දුව తీරන ගත යුතුයි ශ්‍රී ලාංකික ජනතාවට සාධාරණත්වය ලබා දෙන්න ඕන කියලා තමයි අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ එමත්වර යෝජනා කරනවා වීරගේසිරි පත්තරයක් තියෙනවා කියලා දිනවා කම්කර ජනතාවට රස්සාව දෙනවලු රස හරි වුණේ නැහැ අපි කියන්නේ මේ ජනතාවට අර පෞද්ගලික ජාතික විදේශික කම්පණි වල දෙන ඉඩම් ටික කම්කර ජනතාවට බෙදලා දෙන්න බෙදලා දීලා ඒ අයට පෞද්ගලිකව කිරි කොයිපලට සම්බන්ධ වෙන්න කියන්නේ ඒගොල්ලෝ ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු 20x20 තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. Are you ready? ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ තුනකින් සමන්විත එක් දින තරගාවලියේ පළමු තරගයයි අද රාත්‍රී 7ට ආරම්භ වන්නේ. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා පිළ මෙහෙවන්නේ දසුන් ශානකයි. දකුණු අප්‍රිකාවට එරෙහිව අදින් ආරම්භ වන 20x20 තරගාවලියට කුසල් ජනිත් පෙරේරාද එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ආබාධයකට ලක්ව සිට පසුව කොරෝනා ආසාදනය වූ නිසා ඔහු එක් දින තරගාවලියට එක් වූයේ නැහැ. සිය මංගල එක් දින තරගයේදීම දස්කම් අතරට පිවිසි මහීෂ් තීක්ෂණ පිළිබඳව මේවන විට ක්‍රීඩා ලෝලින්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මෙම තරගාවලිය කණ්ඩායම් දෙකටම වැදගත් වන්නේ එළඹෙන 20x20 ලෝක කුසලාන තරගාවලියට මනා පුහුණුවක් ලබාගත හැකි තරගාවලියක් නිසායි. දකුණු අප්‍රිකානු පිළ මෙහෙවීමේ වගකීම කේෂෝ මහරාජ්ට පැවරී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මෙතෙක් පැවති 20x20 තරගවලින් තරඟ 7ක් ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි. ශ්‍රී ලංකාව තරඟ 5ක් ජයගෙන තිබෙනවා. කෙසේ වෙතත් ජයග්‍රහී මාවතට ප්‍රවිෂ්ඨ වී සිටින ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකින්ගේ මානසික මට්ටම ඉතා හොඳ තත්ත්වයක පවතින බවයි ක්‍රීඩා විචාරකින් පවසන්නේ. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟ සංචාරයේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත අපි සූදානමින් සිටින්නේ තරඟාවලියේ උණුසුම පන්දුවෙන් පන්දුව ඔබ වෙතගෙන ඒමටයි. අද රාත්‍රී 7ට ආරම්භ වන තරඟයේ විශේෂඥ විස්තර විචාරය සවස 6:15 සිට සියත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි. සියත එක්ක ක්‍රිකට් දිනවමු. 2020 20x20 ලෝක කුසලානයේ සඳහා සහභාගී වන කණ්ඩායම් සංචිත නම් කිරීමේ කාලය අදින් අවසන් වීමට නියමිතයි. මේ වන විට කණ්ඩායම් රැසක් සිය සංචිත නම් කර අවසන්. එළඹෙන ලෝක කුසලාන 20x20 තරඟාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංචිත රටවල් රැසක් නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නව සීලන්තය සිය කණ්ඩායම් සංචිත නම් කර අවසන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක දරන අතර සංචිතයට නවක ක්‍රීඩකින්ද එක් කර තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, වනිතු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, බානුක රාජපක්ෂ, අකිල දරංජය, දරංජය ද සිල්වා, අවිෂ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, චරිත් අසලංක, නුවන් ප්‍රදීප්, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු සංචිතයට ඇතුළත්. අතිරේක ක්‍රීඩකයන් ලෙස ලහිරු කුමාර, ලහිරු මදුශංක, පුලින තරංග සහ ප්‍රවීන් ජයවික්‍රම නම් කර තිබෙනවා. ලෝක කුසලාන පන්දුවාර 20x20 තරගාවලියට එක්වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දිය සංචිතයද නම් කළා. විරාට් කොහලි නායකත්වයේ දරන අතර රෝහිත් ශර්මා උපනායකයයි. 2017 වසරින් පසුව 20x20 තරගයකට සහභාගී නොවූ රවිචන්ද්‍රන් අශ්වින් සංචිතයට කැඳවා ඇති අතර ශිකර් දවන් සංචිතයට නම් කර නැහැ. මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමද නම් කර තිබෙනවා. එහි නායකත්වය ටෙම්බා බෞමා විසින් දරනු ලබනවා. එමින්ම එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ද එළඹෙන 20x20 ලෝක කුසලානයට සහභාගී වන සිය කණ්ඩායම නම් කළා. එම කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකින් වන බෙන් ස්ටොක්ස් සහ ආබාධයට ලක්ව සිටින ජොෆ්‍රා ආචර් නම් කර නැහැ. එංගලන්ත කණ්ඩායම මෙහෙවීමේ වගකීම ඔයින් මෝගන්ට පැවරී තිබෙනවා. මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.